තුන්වෙනි මාසෙට ඇවිල්ලා තියෙන්නේ තාම ඒකට නිසිසුදුමත් දෙන්න අවශ්‍ය ආකාරයට අනුව ක්‍රියා කරලා නැහැ. ඒ නිසා අපේ වැඩ වර්ජනය අපි දිගටම කරගෙන යනවා. අපි පිළිගන්න එක දෙයක් තමයි මේ වැඩ වර්ජනය අපි ඉදිරිපත් කරන කාරණා දිහා බලලා නෙවෙයි. ඒගොල්ලෝ තීරණ ගන්න. ඒගොල්ලෝ තීරණ ගන්න අපි කොයිතරම් දුරට මේ බලපෑම් කිරීමේ අපේ ක්‍රියාවලිය ඉස්සරහට ගෙනවද කියලා. ඒ නිසා අපි හිතනවා ඒගොල්ලන්ගේ ඇස්සරීම සඳහා මේ වැඩ වර්ජන ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කිරීම තමයි මේ වෙලාවට කරන්නේ. ඒ වගේම මේ අවුරුද්දේ මතක තියාගන්න ඕනේ මේ පාර ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය සාමාන්‍ය වැඩ වර්ජනයක් නෙවෙයි. අපි වෙනද කතා කරේ මේ පඩි වැඩි කිරීම ගැන නෑ. මේ පාර අපි ඊට වඩා බරපතල ඊට වඩා පුළුල් කාරණාවක් කතා කරා. ඒ තමයි එකක් මේ රටේ ජාතික අධ්‍යාපනයට නිදහස් අධ්‍යාපනයට ආණ්ඩුව මීට වඩා වැඩි අවධානය යොමු කරන්න ඕනේ. ඒක නිකන් අමතක කරලා නිකන් ඔහේ යන කාරණයක් නෙවෙයි. අද අපිට පෞගිය කාලේ කරපු ස්වාගෙනීමේ පෙනී ගියේ දේ තමයි ආණ්ඩුව ක්‍රමානුකූලව නිදහස් අධ්‍යාපනයට කරන වැය කිරීම ආණ්ඩුවේ වේදමින් කරන වැය කිරීම අඩු කරගෙන ගිහිලා තියෙනවා. ඒ නිසා අපි ජාත්‍යන්තර වශයෙන් තියෙන ප්‍රමිතියක් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. රටේ ජාතික නිෂ්පාදිතයෙන් 6%ක් නිදහස් අධ්‍යාපනයට වැය කරන්න ඕන. මේ නිදහස් අධ්‍යාපනය කියන්නේ
රටේ පුරවැසියෝ හැමදෙනාටම තියෙන අයිතිවාසිකම් ඒක රටේ උදත් සමාජියක් විදිහට පැවතීමට ඒ රටේ සමාජයට තියෙන අයිතිය නිදහස් අධ්‍යාපනය කියලා කියන්නේ මිනිස්යෙක් නිදහස් මිනිස්යෙක් කරන අධ්‍යාපනය කාටවත් වහල්ගම් කරන කාටවත් යටත් වෙන මිනිහෙක් නෙවෙයි අධ්‍යාපනයෙන් හදන්නේ අධ්‍යාපනයෙන් හදන්න ඕනේ ස්වාධීනව හිතන්න මතන්න පුළුවන් කෙනෙක් මේ වෙළඳපොලේ මේක මෙහෙකාරකම් කරන්නවා වහල් විදිහට වැඩ කරන්නවා නෙමෙයි අපි අධ්‍යාපනයේ බලාපොරොත්තු වෙන්නේ ඒ අධ්‍යාපනයේ තමයි රජයේ වගකීම ඒ අධ්‍යාපනයට වියදම් කරන්නේ නැත්තම් මේ සමාජය පිරිනව අනිත් එක රටේ ජාතික නිෂ්පාදිතයෙන් 6% අපි මේ කියන්නේ සමාජයේ හැම කෙනාටම දෙන්න මේක විතරයි මේ රටේ හැම කෙනෙකුටම ගන්න තියෙන අයිතිය පුස්පහත් දුප්පත් පොසත් බෙදියක් නැතුව හැම දරුවෙකුටම අනිවාර්ය අධ්‍යාපනය කියන එක දෙනවා නම් මුණ්ඩු ආණ්ඩු නීතියෙන් පිළිඅරගෙන ඒ අධ්‍යාපනයට අර ජාතික නිෂ්පාදිතයෙන් 6% අපි දාන්න කියලා කියන මේක මුළු සමාජයටම සාධාරණ කරන දේ එකම තැන මේ ජාතික නිෂ්පාදිතය රටේ හැම කෙනාටම අයිති අපි ඉල්ලන්නේ ඒකෙන් 6ක් දාන්න කියලා මේ රටේ අධ්‍යාපනයේ ගුණාත්මක අධ්‍යාපනයක් කරවට පත් කරන්න නම් 6ක් නෙවෙයි 125ක් දාන්න ඕනේ අපි ඒක ඉල්ලන්නේ නැහැ අපි ඉල්ලන්නේ හැම මිනිස්සුෙකුටම ඉගෙන ගන්න තියෙන අයිතිය තහවුරු කරන්න ඒක තමයි එක්සත් ජාතීන් 105ක් දාන්න කියලා තියෙන්නේ රටේ හැම මිනිහෙකුටම උගත් මිනිස්සෙක් වීමේ අයිතිය තියෙනවා ඒ අයිතිවාසිකම තහවුරු කරන්න තමයි 106 ඒක මේ බොහොම පොඩි ගාණක් අපි මේ වෙලාවේ ආණ්ඩුවෙන් ඒකෙන් ඉල්ලනවා ඒක නිල්ලනවා අවබෝධතා කිවිසුමක් නිකන් අපේ පඩිගෙන පොරොන්දු වෙන තරම් මදි ඒක පහදිනවා කියලා තියෙනවා ඔය දකින්න මේ මාස කිහිපයකට කලින් විශ්වවිද්‍යාල අනත්න සේවකයන් සිවෘති ආරගලයකට යනවා ප්‍රවස්සේක යම් කතාවකින් නැවතුණු වහාම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඔවුන්ගේ වෘත්ති ආරගලයකට යනවා අදයි මේක වහා සමාජය තුළ සමාජ ගත කරන්නේ මේක හුදෙක් වැටු ප්‍රශ්නයක් බවට පරිවර්තනය කරනවා අපි දකින්න අද විශ්වවිද්‍යාල අනත්න සේවකයෝ විශ්වවිද්‍යාල ආචාර්යවරු විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ විද්‍යාලය පාරට බෑලා වීදියට බෑලා අද වීදියේ සටන් කරන්නේ මේ හුදෙක් විශ්වවිද්‍යාල ප්‍රජාවගේ ප්‍රශ්නයක් නෙවෙයි කියලා. මේක ඇත්තම මේ රටේ මහ ජනතාවගේ ප්‍රශ්නයක්. අපි දැක්කා ඔබේ කාලේ ලංකාවේ තීරණාත්මක කඩින් විභාගයක් වෙච්ච උසස් පෙළ විභාගයේ දරුවන්ගේ අරු 13ක් 30 දුප්පාන්සියෙන් ඉගෙනගෙන තමන්ගේ අවසාන වරාවෘත්තිය වෙච්ච උසස් පෙළ ප්‍රතිපලය තමගේ අස්පන අපිට මතයලා යනවා ශිෂ්‍ය හරියට ලියපු ඒ ගුරුවරු හරිය පරීක්ෂා කරන බලපු ඒ ප්‍රතිපලය බව අද නිවැරදි ප්‍රතිපලය ඊට දෙන්න නැහැ කියලා මේ පරිපාලනයේ නැහැ මේ වගේ තත්ත්වයක් තමයි අද මේ විශ්වවිද්‍යාල වගේ මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ මේ පාලකයන් තුළ අපි දකින ඒ වගේම අපි දැක්කම ඔබේ කාලේ තුලවට මේ අධ්‍යාපනය සම්බන්ධයෙන් මොයිකුත් ප්‍රතිපත්ති දිනු ගන්න අවස්ථාවල විශේෂයෙන්ම ආර්ථික විශ්වවිද්‍යාල පනතක් ගේනවා අය පනත නැරීම විශ්ිත ශිෂ්‍ය මාර්ගයිති කර වර්ධනය කරනවා ඒක මම හිතන්නේ අද ශිෂ්‍ය ශිෂ්‍යයාගේ විහාර ගිහිල්ලා අද ආචාර්යවරුන් ගියර කරනවා අධ්‍යාපනයක් කරන්නේ ඒක තමයි මේ ආණ්ඩුවල තියෙන වැඩ විතරක් මේ තමයි මේ වතුරලා තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැහැ හැබැයි මේ ප්‍රශ්න වලට එරෙහිව කතා කරන බලවේග වර්ධනය කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙළ අපි දැක්කා. අපි කියන්නේ එපැති. කරදර විශ්වවිද්‍යාලේ වාසින සංගමයේ විදියට අපි සියලු දෙනා අත්දැකපු දුක් කාලයක් දැන් අපිලා තියෙන්නේ. අපි විශ්වවිද්‍යාල ආචාර්යවරු, පනතර සේවකයෝ, විද්‍යා ශිෂ්‍යෝ වගේම මේ රටේ සියලුම මහජනතාව මේ රටේ අධ්‍යාපන අර්බුදයේ සම්බන්ධයෙන් මෙදියත් කියතු. අද මට බොහොම සන්තෝෂ දවසක්. ඒ මන්ද කියනවා නම් ඉතිහාසයේ මේ වගේ ආචාර්ය මණ්ඩලේ අදෘතුමන්ලා අනත්‍යන කාර්ය මණ්ඩලේ සියලුම වෘත්ති සමිති
සහෝදර සහෝදරීන් ඊළඟට මේක පෙරාතු අපි කරපු අරගලවලදී ශිෂ්‍ය සහෝදරින්ගේ සහයෝගය අපට නොඅඩුව ලැබුණා එහෙමනම් අද මේ තුන්වර එකතු වෙලා කණ්ඩායම තුනම එකතු වෙලා විශ්වවිද්‍යාල රැකගනිමු රාජ්‍ය අධ්‍යාපනය රැකගනිමු කියන පණිවිඩය රටට දෙන්න තමයි මේ අරගලය අපි නියලලා ඉන්නේ ඒක අපි රටට හඬ ගහලා කියන්න ඕනේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අපි මේක වඩා අරගල කරන්න ඉදිරියේදී කටයුතු කරන්න සිද්ධ වෙයි නිදහස් අධ්‍යාපනයේ සියලු දේවල් අපි භුක්ති විඳලා අපි ඒවෙන් ඵල ප්‍රයෝජන අද ලබනකොට මං හිතනවා අපේ දරුවට ඒ වගේ කිසිදු අපමණ රේණුවක ප්‍රමාණයක්වත් නිදහස් අධ්‍යාපනයේ රුකුල් ලැබිලා නැහැ ප්‍රතිලාභ ලැබිලා නැහැ මේ ඉන්න හැම දෙමව්පියෙක්ම කල්පනා කරලා බලන්න කොපමණ මුදලක් පාසල වෙනුවෙන් දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කරනවාද කියලා එහෙනම් ඒකද නිදහස් අධ්‍යාපන නිදහස් අධ්‍යාපන ඒක නෙමෙයි අපේ අධ්‍යාපන කාලයට අපේ පොඩි වයසට ගියපුවාම හොඳට තේරෙනවා මතක් කරලා බලන්න කොයි විදිහද නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල ලැබුවා කියලා ඒ නිසා තමයි අද දවසේ ඒ පිළිබඳව දීර්ඝ ලෙස කතා කරන්න අවස්ථාවක් නැහැ කරුණු කාරණා ගොඩයි ඒවා සියල්ල ඉදිරියේදී දැනුවත් කරන්න මෙතුමන්ලා අරගලය දිගටම ගෙනියනවා කිව්වා ඉදිරිතුමන්ලා එහෙනම් තමුන් නාන්සේලා කොතෙක්ද ගෙනියන්නේ මේ අරගලේ ඒ සඳහා අපි හැප වෙනවා කැප වෙනවා කියලා මං වරුන්දු වෙනවා මේක රටේ ජනතාවට දැනෙන්න කළ යුතු අරගලයක් ඒ අරගලයට අපි හොඳට කන් දීලා දැනුවත් කරලා රටේ ජනතාව මේ වෙනුවෙන් නැඹුරු කරගන්න ඕන ඒ සඳහා අර විදිහේ ප්‍රතිඥාවක් දෙන ගමන් තවත් තියෙනවා මේක ඇතුලේ අපේ වැටුප් විසමතාවයේ කියන එක මේක දෙගොල්ලකෙම තියෙනවා ඒවත් පැහැර හැරලා මග හැරලා මේක පැත්තකට දාලා යන්න පුළුවන් කමක් නැහැ මොකද ජීවන අරගලය දවසින් දවස තීව්‍ර වෙලා තියෙනවා එහෙමනම් අපිට ජීවත් වෙන්න ශරීරන වැටුපකුත් ලැබෙන්න ඕන 2006 ඉඳලා වැටුප් විසමතාවයේ පවතිනවා විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලයේ ඒ සඳහා අරගලයේ පෞද්ගල පෞද්ගල වකවානුවේ පෞද්ගල කාර්යයේ මාස ගණනාවක් අපි හඬ ළඟන කිව්වා පාලකින් ආණ්ඩුවට තව මේ සඳහා නිසි ප්‍රතිචාර නිසි පිළිතුරු ලැබිලා නැහැ දවසින් දවස මේවා අවුල් කරලා අවුල් ජාලාවක් කරලා ඉදිරියට ගෙන යනවා විසඳන්න අවශ්‍යතාවයක් නැති බවයි පෙනෙන්නේ එහෙමනම් අපට කියන්න වෙනවා මේ අනතුරු ඇඟවීම අපි තිවසුවා ඇති වගේම සාධාරණ ආකාරයෙන් මේක විසඳනවා නම් අපට ගැටලුවක් නැහැ මේව හකුලා ගන්න එහෙම නොවනවා නම් අපිට කටයුතු කරන්න වෙයි මීට වඩා තදින්